ඔන්න ඉතින් අද ලෑස්ති වෙන්නේ මුළු ලෝකෙම ලංකාවේ තියෙන ලස්සනම ට්‍රේන් රයිඩ් එක කියලා කියන කොළඹ බදුල්ල ට්‍රේන් එකේ ලොකු රවුමක් යන්න. ඉතින් ලංකකදි බදුල්ල ට්‍රේන් එක කියන හිතන් ඉන්නවා නම් මිස් නොකර බලන්න ඕන වීඩියෝ එකක් තමයි මේ. ඉතින් ඔයාලගේ ට්‍රේන් යන වෙලාවල් ගැනයි සීට් එකක් බුක් කරගන්නයි ඕන නම් සීට් රිසර්වේෂන් වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ විදියට එම් ටිකටින් එක ගන්න පුළුවන්. ඉතින් පේනවනේ බදුල්ලට යන ට්‍රේන්ස් වලට තියෙන ඉල්ලුම් හුඟක් වැඩි නිසා ටිකට් එක සති දෙකකට කලින්වත් රිසර්ව් කරගන්න වෙනවා. මෙතනින් යන්න හොඳම ට්‍රේන් එක මොකක්ද කියලා අපේ වීඩියෝ එක අන්තිමට ඔයාලට ඩිසයිඩ් කරන්න පුළුවන් වෙයි. උඩරට මැණිකේ කොළඹ කොටුවට හරියට උදේ 8:30 එනවා. හවස 6:00 වගේ මේකෙන් අපිට බදුල්ලට යන්න පුළුවන්. ඉතින් එයා කන්ඩිෂන් සලෝන්, සෙකන්ඩ් ක්ලාස්, තර්ඩ් ක්ලාස් රිසර්ව් සීට් අපිට වෙබ්සයිට් එකෙන්ම බුක් කරගන්න පුළුවන්. දැන් ඉතින් අපි උදේම ත්‍රිවිල් එකක් දාගෙන ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ අපේ උඩරට මැණිකේ ට්‍රේන් එක එනකම්. ඔන්න දැන් ට්‍රේන් එක ඇවිල්ලා තියෙන්නේ අපි නැදලා ඇතුළ බලමු කොයි වගේද කියලා. අපි දැන් අපේ සීට් එක හොයාගෙන වාඩි වෙලා තමයි ඉන්නේ. ඉතින් ට්‍රේන් එකේ ෆැසිලිටීස් එකක් ඔයාලට පෙන්නන්න ලකකදී යන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාලට වැදගත් වෙන නිසා. ඉතින් අපි වාඩි වෙලා ඉන්න සීට් එකට උඩින් තියෙන ලයිට් මේ විදිහට අපිට ඔන් කරගන්න පුළුවන් අපිට අවශ්‍ය වුණාම. දොර එහා පැත්තේ තියෙන මේ බටන් එකෙන් මේ දොර ඕපන් කරන්නත් පුළුවන්. සීට් අපිට ඕන විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේ තියන්නේ ට්‍රේන් එකේ වොෂරූම් එක. මේ විස්තර වලින් පස්සේ අපි කියන්න ලෑස්ති වෙන්නේ ගමන ගැන විස්තර. කොළඹ ඉඳලා බදුල්ල ස්ටේෂන් එකට කිලෝමීටර් 292ක් විතර තියෙනවා. ඉතින් මේක පැය 9:30ක් අතර වෙලාවක් යනවා අපිට මේ දුර යන්න. ලොකුම විශේෂත්වයක් තමයි මේ ගමනේ උමන් මාර්ග හිමන් නැත්තම් ටනල්ස් 46ක් තියෙනවා. ඒ වගේම රේල්වේ ස්ටේෂන් 68ක් පහු කරගෙන තමයි යන්නේ. ඔන්න දැන් අපි මහනුවර ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතනින් එහාට තමයි ගමන ගොඩක්ම ලස්සන වෙන්නේ. මේ පාස් කරන් යන්නේ පේරාදෙණිය හන්දිය. ඉතින් මුහුදු මට්ටමේ ඉඳලා මෙතනට උස මීටර් 46ක් කියලා මේ බෝඩ් එකේ ගහලා තියෙනවා. ලංකාවේ ලස්සනම ට්‍රේන් රයිඩ් එක මේක තමයි කියලා දැන් ඔයාලට තේරෙනවනේ. ඉතින් තව ඉස්සරහට තව හුඟක් ලස්සන තැන් හම්බෙනවා.
ඉතින් මේ කඳු අතරින් එද්දි ට්‍රේන් එකිනුත් හරිම ආවේනික සද්දයක් තමයි එන්නේ. ක්ලාස් එකේ තියෙන පොඩි අවශ්‍යතාවක් තමයි අපිට ආවට පරිසරය බලන්න වෙන්නේ ඇතුළම ඉඳන්. මොකද මේකේ කවුළු දොරවල් ඔක්කොම වහලා තමයි තියෙන්නේ. ඉතින් සෙකන්ඩ් ක්ලාස්, තර්ඩ් ක්ලාස් යන කට්ටියද නම් හිතේ හැටියට ෆුඩ් බෝඩ් එකේ ඉඳලා වුණත් අවට පරිසරය බලා ගන්න පුළුවන්. බදුල්ලට යන අතරමඟ තව විශේෂ දෙයක් හම්බෙනවා. ඒ තමයි සිංගමලේ බිම්ගය. ඉතින් මේක ලංකාවේ තියෙන දිගම බිම්ගය. හැටන් සහ කොටගල අතරතුර තමයි අපිට මේක හම්බෙන්නේ. සිංගමලේ ටනල් එක මීටර් 562ක් දිගයි. මේක කවාකාර විදිහට තමයි පිහිටලා තියෙන්නේ. ඒ නිසා මේක පටන් ගන්න තැන අවසානය පේන්නේ නැහැ.
හොඟක් ලස්සන තැන් පහු කරන් ඇවිල්ලා අපි මේ දැන් යන්න හදන්නේ නයිනාස් බ්‍රිජ් බලන්න. ඉතින් ආරුකු නමේ පාලම කියලා තමයි මේක හඳුන්වන්නේ. විදේශිකයෝ මෙතන හඳුන්වන්නේ the bridge in the sky කියලා. දෙමෝදර හරියදී තමයි අපිට මේක හම්බෙන්නේ. ඇල්ල දෙමෝදර ස්ටේෂන් එක බැන්දේ. ඉතින් මේ ලෝක ප්‍රසිද්ධ පාලමේ ඉදිකිරීම කටයුතු කරලා තියෙන්නේ අපුහාම කියලා ලංකාවෙම කෙනෙක් බ්‍රිටිෂ් ඉන්ජිනියර්ස්ලාත් එක්ක. ඉතින් මේ ලෝක ප්‍රසිද්ධ පාලමේ ඉදිකිරීම අතරතුරේදී පළවෙන ලෝක යුද්ධය පටන් ගන්න තියෙන නිසා පාලම හදන්න යොදවන්න තියපු ලෝහ ද්‍රව්‍ය ඒ සඳහා යොමු කරන්න වෙලා තියෙනවා කියලා ඉතිහාසයේ නොයෙකුත් කටකතාවල සඳහන් වෙනවා. ඉතින් මේ හේතුව නිසා ලාංකිකයෝ අතරමඟ නැවතුණු මේ පාලමේ ඉදිකිරීම කටයුතු ගල් ගඩොල් භාවිත කරලා හදලා නිම කරා කියලා තමයි සඳහන් වෙන්නේ. දෙමෝදර ස්ටේෂන් එකේ තවත් ප්‍රසිද්ධ ස්ථානයක් තමයි මේ දෙමෝදර රේල් ගැටය. ඉතින් ඉදිකිරීම කටයුතු කරපු ලංකාවේ ඉංජිනේරුවා එතන ගොවියෙක්ගේ තලප්පාවක් දැකලා තමයි මේ ඉදිකිරීම කටයුතු කරන්න අදහස පහළ වෙලා තියෙන්නේ. ලස්සන තේවතුවල් වගේම මේ අපිට ඇතින් පේන්නේ සෙන්ක්ලෙයා දියල්ල. නයිට් මේන් ට්‍රේන් එකේ ආවොත් මෙහිට කඳු අතරින් ලස්සනට ඉර පායනවා කවදාවත් දැකලා නැති විදිහට බලා ගන්න පුළුවන්. අපි දැන් පාස් කරන් යන්නේ හාලියල ප්‍රදේශය. ඉතින් ඊළඟ ස්ටේෂන් එකේ අපි බදුලෙන් බහිනවා. හරිම සුන්දර වගේම ලංකාවේ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම යන්න ඕන ගමනක් තමයි මේ ට්‍රේන් රයිඩ් එක. ඔන්න එහෙනම් අපි බදුල්ලට ආවා. හෙට ලෑස්ති වෙනවා තවත් වෙනස් වගේම අලුත් එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඒක නිසා ඊළඟ වීඩියෝ එක මිස් වෙන්න නැති වෙන්න අපිට subscribe කරලා තියාගන්න.